සුභගේ දෙවෙනි ප්‍රශ්නේ. තව අය බොහෝ කල් ලොව ජීවත් වෙනවා. ඒකත් කර්මයද මේ පුතු විමසනවා. සමහරු සතුන්ගේ ජීවිත සුරාකිනවා. මානවකය එපිනෙන් දෙව් ලොව යනවා. දිවිය ලෝකෙ නොගිහින් ඕ මිනිස් ලෝකෙ පැමිණියොතින් සියක් ආයු ජීවත් වෙයි. දිග ආයුස උරුම කරන් බම්මුණු පුතුනි මේ අදහස් ආදරයෙන් සිතට අරන් සතුන්ගේ ජීවිත සුරාකින කෙනෙක් වුනොත් යෙහෙකීතින්. දරුවනි සුභාප දෙවැනි ප්‍රශ්නේ මතකද ස්වාමිනී? ඇයි සමහරු දීර්ඝාෂ ලබන්නේ? බුදුහාමුදුරු පැහැදිලි කළා සුභ ඒ පෙර භවයන් වල අනුන්ගේ ජීවිත ආරක්ෂා කරපු කට්ටිය. ඔගොල්ලෝ මේ දවස්වල දැකලා තියෙනවද අර මරණයට කැපූ ගවයෙකු නිදහස් කරන්න සල්ලි එකතු කරනවා? හොඳ වැඩක් නේද? හැබැයි සීනි බෝතලේ ඉන්නවා නේද? අයියා ආවොත් ස්ථිරයි මරණයට කැපු වෙච්ච කූඹි 100ක් විතර. ඒක ලොංග බේර ගන්න වේද? එයාලට තියෙනෙත් පණක් නෙවෙයිද? අනුන්ගේ ජීවිත ආරක්ෂාව, අනුන්ගේ ජීවිත ආරක්ෂාව. දැන් හිතන්නකෝ මේ පුංචි ළමයින්ට අපි අද කියලා දෙන්න ඕන ඔයගොල්ලන් උදේට වැසිකිලි ගැසිකිලි යද්දි පවා වැසිකිලි පෝච්චියේ ඇතැම් විට නාන කාමරේ තියෙන වතුර වාජනයක පීන පීන ජීවිතේ ඉල්ලා හඬා වැටෙන පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්. දවසකට කී දෙනෙක් ගොඩ දාන්න පුළුවන්ද? හිතන්න එපා පොඩි පිනක් කියලා. ඔගොල්ලන් උදේම නාන කාමරයට ගියපු ගමන් ටැප් එක අරපු ගමන් සතු ටිකක් මැරෙනවා කියලා තේරෙනවා නම් ඒගොල්ලන් ටිකක් බේරගෙන එවැඩ කරන්න බැරි වෙයිද අපිට? උත්සාහ කරන්න කියනවා සත්තුන්ගේ ජීවිත බේරන්න. මම අපේ පෙන්වතුන්ට කියලා තියෙනවා මැද පෙරදිග රටක මේ රටෙන් එහා රටට යන්න සිමෙන්ති මික්ෂර් එකක් ලොරියක් ඇතුළට ලංකාවේ මිනිස්සු දෙන්නේ රිංගුවා. ලංකාවේ කෙනෙක්ගේ ලංකාවේ රියදුරෙක්ගේ අනුමැතිය පරිදි සිංගල අර බෝඩරෙන් එහාට පනින්න එපැයි. එතන ඉන්නවනේ අර ඉමිග්‍රේෂන් එකේ කට්ටිය. ඒගොල්ලෝ ඇහුව මොනවද තියෙන්නේ කියලා. මුකුත් නෑ කිව්වා. එහෙනම් ස්විච් එක දාලා පෙන්නන්න කිව්වා. දැම්මා. කෑලි කෑලි ගැලවිලා වැටුණා. පින්වත් මේ අවුරුදු 10ක් නෑ ඔය සිද්ධිය වෙලා. මේ ලංකාවේ දෙන්නේ ඔය මැද පෙරදිග රටක සිමෙන්ති මික්ෂර් එකක් ඇතුලේ කුඩු පට්ටංගල මැරුණා. එතකොට හිතන්නකෝ අර කකුලෝ වගේ සත්තු. දැන් ලෝකේ ගොඩක් මිනිස්සු සතු පණ පිටින් කනවා. මේ මාළුවව දඟල දඟල ඉද්දි දෙපැත්ත පෙති ගහලා මිරිස් දාලා බාගෙට තම්බලා කනවා. එතකොට හිතන්නකෝ මේ පව් සංසාරේ පළදුන්නේ නැත්තන් නේ බුදු. පරිස්සම් වෙන්න වෙයි ගොඩක්.